බලන බලන තැන හරිම ලස්සනයි, පිටිපස බැලුවත් ලස්සනයි, ඉස්සරහ බැලුවත් ලස්සනයි, වම දකුණ බැලුවත් හරිම ලස්සනයි. මේක තමයි ගැහැණු බලය, මේක තමයි ගැහැණු අපි. එක මිටට මේ එකතු වෙලා ඉන්නේ ලාංකීය ඉතිහාසයේ ශක්තිමත්ම, වඩාත්ම ප්‍රගතිශීලී දැවැන්තම කාන්තා බලවේගය. දැවැන්තම කාන්තා බලවේගය. වේදිකාවේ සිටින ජාතික ජනබලවේගයේ විධායක සභික සමන්මලී ගුණසිංහ සහෝදරී, සරෝජ සවිත්‍රි පෝල් රාජ් සහෝදරී ඇතුළු වේදිකාවේ සිටින සියලුම සහෝදරියන්, ඒ වගේම ගැහැණු අපේ බලය අත්දකින්න ආපු, හදිසියෙම කලබලයෙන් ආපු ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්හෙති සහෝදරයත්, නලින්ද ජයතිස්ස සහෝදරයත්, පැමිණ සිටින සියලුම සහෝදරියන්ගෙන් සහෝදරවරුන්ගෙන් අවසරයි. අපි මෙතැන්ට එකතු වෙලා ඉන්නේ එක දෙයක්, එක අධිෂ්ඨානයක් වෙනුවෙන්. එළඹෙන ජනාධිපතිවරණයේදී මේ රටේ 52%ක් වන ගැහැණු අපි, අපේ ගැහැණු බලය මේ වතාවේ අපේ තෝරා ගැනීම අනුර කුමාර දිසානායක සහෝදරයා, මාලිමාවේ අපේක්ෂකයා. ඒක ස්ථිරයි, ඒක එහෙමයි. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා, මහන්සි වෙනවා, කැප වෙනවා. අපි මෙතනට ආවේ දීර්ඝ ගමනක් හරහා. රට පුරා අපි දිස්ත්‍රික් සමුළු පැවැත්තුවා, ගෘහස්ත සාකච්ඡා දහස් ගණනින් පැවැත්තුවා, ජන හමු කැන්වසින් කීයක් කරලා ඇද්ද, මේ වෙනකොට අපි වචන කීයක් කතා කරලා ඇද්ද, හැතැක්ම කීයක් ඇවිදලා ඇද්ද, පැය කීයක් නිදාගන්න නැතුව නිදි මරාගෙන මේ වෙනුවෙන් වැඩ කරලා ඇද්ද, ගෙදර වැඩත් කරමින් රැකියාවකුත් කරමින් අපිට මෙතෙක් කාලයක් තහනම් කලාපයක් වුණු දේශපාලන භූමියත් අත්පත් කරගන්න අපි කොච්චර කැපවීමක් කරාද, කොච්චර මහන්සි වුණාද, කොච්චර වැඩ කරාද, ඒකේ ප්‍රතිඵල තමයි මේ අද පේන්න තියෙන්නේ. මේක ජාතික ජනබලවේගයේ විතරක් නෙවෙයි, අද ලාංකීය දේශපාලන භූමිය තුල දැවැන්තම ශක්තිමත්ම එඩිතර බලවේගය මෙන්න මේක තමයි. මේක තමයි මේ තියෙන්නේ. මෙතන ඉන්න දහස් ගණන් සහෝදරියන්ට අමතරව මේ රටේ සෑම දිස්ත්‍රික්කයක් පුරාවටම මේ දිහා බලන් ඉන්න, අන්තර්ජාලයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ සහෝදරියන්, ජාත්‍යන්තරයේ සිට මේක දිහා බලාගෙන අපිට සුභපතන ඒ සහෝදරියන්, අපිට ආදරය ශක්තිය එවන ඒ සියලුම සහෝදරියන්, මේ අපි සියලු දෙනාගේම සාමූහික ඉලක්කය වෙලා තියෙන්නේ අපිට මේ මැතිවරණයේදී, මේ ජනාධිපතිවරණේ අපි සාර්ථක කරගන්න අපි සියලු දෙනා කැප වෙන බව. මෙතන තියෙන මේ ශක්තියත්, මේක පිටිපස්සේ තියෙන හයියත් තුළින් අපිට ඒක සහතික කරලා දෙන්න පුළුවන්. මෙතන තිරය පිටිපසත් විශාල කණ්ඩායමක් ඉන්නවා, පේන්නේ නැති විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම අපිට ශක්තිය දෙන සහෝදරවරුන් ගණනාවකුත් ඉන්නවා. ඒ සියලු දෙනාගේම ශක්තිය තුළින් තමයි මේ පාර අපේ රට දිනවන, අපේ රට වෙනස් කරන ඒ ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයා දිනවන්න අපි වැඩ කරන්නේ. අපි එකතු වෙලා තියෙන්නේ මොකටද? අපේ අනාගතය වෙනුවෙන්, අපේ හෙට දවස වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන්. අපිට ඕනේ සෑම කෙනෙක්ටම අයිති, සෑම කෙනෙක්ටම සහභාගී වෙන්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන් පොහොසත් රටක්. අපි සියලු දෙනාටම අවශ්‍යයි ලස්සන ජීවිතයක්. අපිට ඕනේ ගැහැණුන්ට ගරු කරන නායකත්වයක්.
ගැහැනුන්ට ඇහුම්කං දෙන නායකත්වයක්. අපිට අවශ්‍යයි අපේ දුවට, අපේ දියණියට, අපේ පුතාට පෙන්නලා කියන්න මෙන්න නායකෙක්, මෙන්න ආදර්ශයක් කියලා අපිට හදවතින්ම කියන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි. අපේ දරුවන්ට ආදර්ශමත් නායකයන් අවශ්‍යයි. අපි ඔවුන්ට හොඳ නරක කියලා දෙන්න නම් අපිට ඒ වගේ පෙන්වන්න පුළුවන් නායකත්වයක් මේ රටට අවශ්‍යයි. 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉන්නවා. 39 දෙනෙක්. ඒ 39 දෙනාගෙන් කී දෙනෙක් ගැනද, කා ගැනද අපිට කියන්න පුළුවන් වෙන්නේ මෙන්න ආදර්ශමත් අපේක්ෂකෙක් කියලා අපිට ළමයින්ට, අපේ දරුවන්ට පෙන්වන්න පුළුවන් එකම අපේක්ෂකයා කවුද? කවුද? ඇහුන්නේ. ඒත් ඇහුන්නේ. හරියටම හරි. එක්කෙනයි ඉන්නේ අපේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක සහෝදරයා. එච්චරයි. 39ක ලයිස්තුවයි එක්කෙනයි අපේ තෝර ගැනීම. මාලිමාවේ අපට සැලැස්මක් තියෙනවා. ඡන්දයක් කිට්ටු වෙලා මිනිස්සු රවට්ටන්න කරන දෙයක් නෙවෙයි. බොරු කියලා රවට්ටලා ඡන්ද ගන්න නෙවෙයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ, අපි එකතු වෙලා තියෙන්නේ. රට හදන්න අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තුළ අපිට අවශ්‍යයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. දරා ගන්න බැරි ඒ ජීවන වියදම අඩු කරන්න. අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය බෙහෙත්, අත්‍යවශ්‍ය අපේ අධ්‍යාපන උපකරණ වලට දරා ගන්න බැරුව තියෙන ඒ වියදම අඩු කරගන්න මාලිමාව සැලැස්ම තුළ අද ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල පටවලා තියෙන ඒ බද්ද අපි ඉවත් කරනවා. අපිට අවශ්‍යයි මේ සියලු දෙනාටම, මේ රටේ සියලු දෙනාටම ශක්තිමත්, ආරක්ෂිත දේශපාලන මැදිහත් වීමෙන් තොර සුබසාධන ක්‍රියාවලියක්, සමාජ ආරක්ෂණයක්. අපිට අවශ්‍යයි අපේ ආරක්ෂාව තහවුරු කරන, අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන නීති පද්ධතියක්, ආයතන, ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන. මේ සියල්ලම හදන සැලැස්ම මාලිමාව තුල තියෙනවා. අපි හදන්නේ ජනතාව කේන්ද්‍ර කරගත්ත, ජනතාව සම්බන්ධ කරගත්ත, ජනතාව වෙනුවෙන් නිර්මාණය කරගත්ත ආණ්ඩුවක්. දියුණු රටක් කියන්නේ පාලකයන් විතරක් දියුණු වෙන රටක් නෙවෙයි. රටේ සෑම පුරවැසියෙක්ම සතුටින් ඉන්න රටක්. ඒක අපේ සියලු දෙනාගේම අවශ්‍යතාවය. මේ සඳහා, මේ පරිවර්තනය සඳහා අපිට පළමුවෙන්ම අවශ්‍ය වෙන්නේ දේශපාලන පරිවර්තනයක්. මේ පාදඩ, ජරා, දූෂිත, ජනතා විරෝධී දේශපාලන ක්‍රමේ වෙනස. අපි දන්නවා ඒක වෙන රටවල් වලින් අපිට ඕන තරම් ආදර්ශ ගන්නත් පුළුවන්. මම ළඟදී දැක්කා ජපානයේ අගමැති ඉල්ලාස් වෙලා. ඔහු ඉල්ලාස් උනේ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා ගණනාවක් ආපු නිසා. ඔහු ඒ ඉල්ලා අස්වෙනකොට ඔහු කියනවා, ජනතාවගේ විශ්වාසයක් තවදුරට ආණ්ඩුව මත නැත්තම් ආණ්ඩුවක් කළ හැකි නෑ කියලා. අපේ අය කොහොමද ඒකට? අපේ අය ඒකට දූෂණය, ජනතාවගේ අබමල් රේණුවක විශ්වාසයක් නෑ කියලත් ඒත් එල්ලිලා ඉන්නවා. කවදාකවත් මේක දාලා යයිද? ජනතා විශ්වාසය නෑ කියලා. මේ ළඟදී තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය එහෙ අගමැතිට ඉල්ලාස් වෙන්න කියලා කිව්වා, ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා. අපේ එක්කෙන ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු මට තීන්දු, ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා. මොකද්ද කියන්නේ? කමක් නෑ, කනගාටුවක් නෑ මට. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරන්න ඇති ජනාධිපති කෙනෙක් මේ ඉන්නේ. පුළුවන් ද රටක් හදන්න? අපිට අවශ්‍යයි මේ දේශපාලන, මේ තක්කඩි දේශපාලන ක්‍රමය, මේ උද්දච්ච දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපිට අවශ්‍යයි.
මෙහෙම රටක් දියුණු කරන්න බෑ, මෙහෙම රටක් හදන්න බෑ, අපිට දරුවන්ට කියන්න බෑ නීතියට ගරු කරන්න, හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න, හෘද සාක්ෂිය වෙනුවෙන් පෙනී ඉන්න කියලා අපි කොහොමද දරුවන්ට උගන්වන්නේ? අපිට අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ අන්න මූලික වශයෙන් අපිට ප්‍රථමයෙන් අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඒ දූෂිත සදාචාරාත්ම විරහිත ප්‍රතිපත්ති විරහිත ඒ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මාලිමාව තුලින් මේ විශාල ජන බල වේගය හරහා ප්‍රතිපත්ති ගරුක දේශපාලනය තුල අවුරුදු ගණනාවක් තමන් සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු බව, දූෂණයට එරෙහිව පෙනී හිටපු බව ඔප්පු කරපු ඒ අත්දැකීම් තියෙන ජන හදවත තේරුම් ගත්ත නායකයෙක් අපිට අවශ්‍ය වෙලා තියෙන එකයි. හෘද සාක්ෂියක් තියෙන අපේක්ෂකයෙක් අපි දිනවන්න අවශ්‍යයි. ඒ නිසා අපිට සැප්තැම්බර් මාසේ 21 වෙනකොට අපිට වැඩ ගණනාවක් කරන්න තියෙනවා. නේද? තව තියෙන්නේ දින 24ක් 25ක් වගේ කාලයක්. එතකොට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උදේ පාන්දරම මේ බලවේගය අපේ ඡන්ද පොළට යන්න ඕනේ. උදේම යන්න ඕනේ. පළමු ඡන්දේ දාන්න ඕනේ අපේ ගැහණු. පළමු ඡන්දේ දාන්න ඕනේ අපේ ගැහණු. 152 පැය දෙකක් යන්න ඉස්සෙල්ලා අපි ලබා ගන්න ඕනේ. කරන්න පුළුවන් නේද? මේ පාර ඡන්ද කොලේ මං හිතන්නේ අඟල් 27ක්ද කොහෙද දිගයිලු. අඩි දෙකකටත් වඩා දිගයි. කලබල වෙන්න එපා. අපේ සහෝදරයාගේ නම හොයා ගන්න. මැද හරිය තියෙන්නේ. 16 වගේ 16ට තියෙන්නේ. මාලිමාව ලකුණ තියෙනවා. අනුර කුමාර දිසානායක කියලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් භාෂා තුනෙන්ම තියෙනවා. මොකද්ද අපි කතා කරන්න ඕනේ? එතන පෙට්ටියක් තියෙනවා. කතිරයක් ගහන්න එච්චරයි. කතිරයක් ගැහුවා නැමුවා පෙට්ටියට දැම්මා. 21 වෙනිදා ඒකයි අපිට කරන්න තියෙන්නේ. නමුත් මේ ඉදිරි දවස් කීපය තුලත් අපි වැඩ කරන්න ඕනේ. දැන් අපි අපේ කටවල් මහන්සි වෙනකන් අපි කතා කරලා තියෙනවනේ. උගුර වේලෙනකන් උගුර රිදෙනකන් අපි කතා කරලා තියෙනවා. තව කතා කරන්න ඕනේ. 21 වෙනිදායින් පස්සේ උගුරටයි කටටයි විවේකයක් ගමු. නමුත් තාම ඉන්නවා, අපි දන්න අය ඉන්නවා. තීන්දුවක් තීරණයක් තාම අරගත්තු නැති අය ඉන්නවා. වැට උඩ ඉන්න අය ඉන්නවා. කියන්න බෑ මොකද්ද කරන්න ඕනේ. එහෙම අයත් ඉන්නවා තාමත්. සුළු පිරිසක් ඒත් ඉන්නවා. එතකොට මේ රට හදන්න බෑ කියලා හිතාගෙන ඉන්න අය පිරිසක් ඉන්නවා. කවුරු ආවත් එකයි මේක වෙනස් කරන්න බෑ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. නෑ. මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න. මේ රට වෙනස් කරන්න පුළුවන්. මේ රට හදන්න පුළුවන්. මේ රට ලෝකයේම පිළිගත් රටක් බවට, මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියන්ට ලස්සන ජීවිත තියෙන රටක් අපිට හදා ගන්න පුළුවන්. ඒ බලවේගය තමයි මෙතන තියෙන්නේ, මේ වේදිකාව උඩ ඉන්නේ. ඒක අපිට කරන්න පුළුවන්. එහෙනම් අපි බලාපොරොත්තු ඇති කරමු. බලාපොරොත්තු නැති අයට බලාපොරොත්තු ඇති කරමු. බලාපොරොත්තු ඇති කරමින් අදිෂ්ඨානශීලීව අපි මේ ඊළඟ දින කීපය තුලත් වැඩ කරමු. අපි මේ ගොඩනගාගෙන තියෙන මේ බලවේගය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා එදාට මේ අපි කරපු සියලු වැඩවල අපි මේ ගොඩනගපු බලවේගේ ප්‍රතිඵල ඡන්ද පෙට්ටියෙන් අපි දකින්න ඕනේ. අපි මේ කරපු වැඩ, අපි මහන්සි වෙලා ඇවිදපු ඒ සැතපුම් ගාන, අපි මහන්සි වෙලා කතා කරපු ඒ වචන ගානට අදාළ වෙන ඡන්ද ප්‍රමාණයක් ඡන්ද පෙට්ටියට වැටෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ ඉදිරි දින කීපය තුලත්
මහන්සි වෙලා වැඩ කරමු. මේ කරපු කැපවීම තව දුරටත් තව දින කිහිපයක් තව දින කිහිපයක් අපි අල්ලගෙන ඉඳිමු. මේ මෙතන අපිට දැනෙනවා, අපිට දැනෙනවා ඔබේ ශක්තිය, ඔබේ වීරිය, ඔබේ අදිෂ්ඨානය, ඔබේ ආදරය අපිට මෙතන දැනෙනවා. ඒ හයියෙන් අපි ඉදිරි දවස් කිහිපයක් ගත කරමු. ඉදිරි දවස් කිහිපය තුළ අපේ මේ ශක්තියේ, අපි මේ කරපු මහන්සියේ ප්‍රතිඵලය අපි භුක්ති විඳින එක සහතික කරගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21 අනුර සහෝදරයා වෙනුවෙන් ඡන්ද ජයග්‍රහණය විජයග්‍රහයක් බවට පත් කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ගැහැණු අපි එකමිටට ජය වේවා, මාලිමාවට ජය වේවා. අපේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා, ජය වේවා, ජය වේවා. බොහොමත්ම ස්තුතියි. You're watching the Life Traveler Channel.